කොළඹ නගරයේ වායු දූෂණයේ සාමාන්‍ය තත්ත්වයකට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දූෂණයේ ඉහළ යාම මෙම තත්ත්වයට එක් හේතුවක් ලෙස සැලකිය හැකි බවයි. ඒ අනුව දැනට පවතින වායු දූෂණයේ හේතුවෙන් ශ්වසන රෝග සහිත පුද්ගලයන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද දහවල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද කැඳවා ඇති බව වාර්තා වන අතර, එම සාකච්ඡාව සඳහා පරිසර අමාත්‍යාංශයේ සහ ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කැඳවා ඇති බවයි සඳහන් වන්නේ. ඉන්දිය අගනුවර වන දිල්ලියේ ඇති වී තිබෙන වායු දූෂණයේ හේතුවෙන් එහි වාතයේ මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර තිබූ අතර, මේ හේතුවෙන් නවදිල්ලියේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සඳහා ආරක්ෂිත මුඛාවරණ මිලියන 5ක් බෙදා හැරීමට ඉන්දිය බලධාරීන් පියවරගෙන තිබුණා.